हाई भो अंकिल अदा पिलिगन्नो चेस अकाडमी यूट्यूब चैनल के आवलु चिरदिनाटम इति मम दगरन्न बलापोत्तुने चेस पाठम माले 29 वेनि पाठम इति मम मेवेते चेस पाठम माला 28ක් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන් ඉති මම මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ චෙස් ගැන කිසිම මූලික දැනුමක් නැති ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට චෙස් හරහා දැනුම ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඉතින් මම හිතනවා මගේ පාඩම් මාලාව යාළුවෝ බලන්න තියාර චෙස් ගැන දැනුම ලබා ගන්න ඇති කියලා ඉතින් තාමත් තමයි YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක ගැන චුට්ටක් හිතලා බලන්න කියලා ඔයගොල්ලෝගේ ආදරේ කිල්ලා සිටිනවා හරි ඉතින් මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස් සිදී පාඩමක් ඇත්තම මේක චෙස් ටැක්ටික්ස් එකක් ට්‍රැප් එකක් චෙස් උගුලක් විශේෂයෙන්ම අපිට ටීම් එකක් පරාජය කරන්න භාවිත කරන්න පුළුවන් මේකට අපි කියන නම තමයි බ්ලැක්බර්න් ෂිලින් ගැම්බිට් ට්‍රැප් ඉතින් අපි බලමු කොහොමද මේ හරහා ටීම් එක පරාජය කර විශේෂයෙන්ම මේ වැදගත් වෙන්නේ බ්ලැක් ටීම් එකකින් වයිට් ටීම් එක පරාජය කරන අවස්ථාවක් මේ හරහා කොහොමද ටීම් එක පරාජය කරන්නේ සහ කොහොමද මේ තියෙන වටිනාකම සහ කොහොමද අපි මේ ට්‍රැප් එකට අපේ ප්‍රතිවාදීව අල්ලගන්නේ කියන කාරණාව ගැන අපි අද කතා කරමු ඉතින් අපි අද පාඩමට අවධානය යොමු කරමු හරි මේකේ ආරම්භක මූව එක විදිහට අදින්නේ E4 කියන මූව එක. එකට ඔපොසිට් මූව එක විදිහට pawn E5 අදිනවා. ඊට පස්සේ white team එක knight කෙනෙක් develop කරගන්න knight F3. එකට ඔපොසිට් මූව එක විදිහට අපි අදිනවා knight C6. මෙතෙන්දී ඔයගොල්ලෝ පේන්නේ නැති pawn කෙනෙක් අපි guard කරගන්න ඕනේ knight F3 අදපුවාම අපේ E5 වලින් pawn ට attack එක කරන එක guard කරගන්න අපි knight කෙනෙක් develop කරගන්නවා. ඊට පස්සේ bishop C4 අදිනවා. bishop C4 ඇද්දට පස්සේ අපි අදින මූව එක තමයි knight D4. knight D4 අදලා knight knight एक्सचेंज या कोई तेंदे कराना बोलो नमूत वाइट टीम के मेवेला दी पेन दे तमा विशेष में मैं आप इतनी ने मित्रा पोर में डाउन ने नुवा कीने के ई पाव कीने पोर में के तो र वाइट टीम में केंग मित्रा इन्हें पोर में खपना हर इट पर सब याद इन्हें मुंह के तमा क्वीन जी पाव याद ना मित्रा इन्हें ई पाव नाइट अटैक करना नाइट නයිට් එක කැපෙන්න යනවා හරි මෙතෙන්ද වයිට් ටීම් එක ඉතාල පැහැදිලිව පේනවා මෙතන අපි ඉන්නේ F7 pawn කට් කරගත්තට පස්සේ අපිට ඩබල් ඇටැක් එකක් දෙන්න පුළුවන් ක්වීන් සහ රුක්ට ඉතින් ගොඩක් කලකට අනිවාර්යයෙන්ම වයිට් ටීම් එකෙන් මෙතන ඉන්න පෝන අප කපනවා කපලා අපිට ඩබල් ඇටැක් එකක් දෙනවා අපි ක්වීන් සහ රුක්ට හරි ඉතින් අපි ඊළඟට දෙන මූව එක තමයි බ්ලැක් ටීම් එකෙන් ක්වීන් ගේ මෙතන G2 වලින් පෝන කපලා මෙතන ඉන්න යාගේ රුක්ට ඇටැක් කරනවා දැන් අපිට අවස්ථා කීපයකදී මේක අරින්න පුළුවන් අපිට පුළුවන් සුදු ටීම් එකට පුළුවන් කෝර අපේ රුක්ක කපන්න එහෙම නැත්නම් එයාගේ රුක්ක බේර ගන්න අපි මේ අවස්ථාව දෙකේදීම කොහොමද වෙන්නේ කියලා අපි බලමු මුලින්ම අපි කතා කරමු රුක් කපන රුක් බේර ගන්න අවස්ථාව ගැන රුක් බේර ගත්තාම අපිට රුක් බේර ගන්න තියෙන අදින්න තියෙන එකම කොටුවේ G1 කොටුව රඳින්නයි ක්වීන් ගේ කැපරින්න රුක් අදිනවා F1 කොටුවට රුක් F1 කොටුවට ඇද්දට පස්සේ බ්ලැක් ටීම් එකෙන් කරන්නේ ක්වීන් ගේ මෙතන ඉන්න පෝන E4 පෝන කපලා චෙක් කරනවා අපිට වහන්න තියෙන ඉක්කන් දෙන්නයි බිෂොප් කෙන් සහ ක්වීන් ගෙන් ඇහුවොත් එමු නයිට් එක ක්වීන් ඩවුන් වෙන හින්දා බිෂොප් E2 දාලා චෙක් එක වහනවා චෙක් එක වැස්සට පස්සේ නයිට් F3 දාලා චෙක් මේට් කරනවා දැන් බිෂොප් ගේ නයිට් එක කව කපන්න බෑ චෙක් මේට් කරලා තියෙන හින්දා හරි මේ අවස්ථාව අපි ඊළඟ අවස්ථාවට ගමු මම ආයි පස්සට ගේම් එක ගෙනියනවා හරි අපි හිතමු මේ වගේ අවස්ථාවක නයිට් ගේ මෙතන ඉන්න රුක්ක කැපුවා කියලා රුක්ක කපුවාට පස්සේ අපි හිතමු නයිට් රුක් බේර ගන්න තු රුක් කැපුවගේ නයිට් රුක් කපනවා හරි ඊට පස්සේ වෙන්නේ අපි තුපුඩු දෙ රුක් කපලා චෙක් කරනවා කින්ට කොහෙවත් යන්න බෑ කින්ට ඊට මූ වෙන්න බෑ නයිට් චෙක් කරන හින්දා බිෂොප් ගේ වහන්න විතරයි තියෙන්නේ බිෂොප් F1 දාලා චෙක් එක කවර් කරනවා අයිත් ක්වීන් ගේ මෙතන ඉන්න පෝන E4 පෝන කපලා චෙක් කරනවා අයිත් වහන්න පුළුවන් ක්වීන් ගෙන් හරි බිෂොප් ගෙන් හරි විතර ක්වීන් ගෙන් අවත් ක්වීන් කැපෙනවා බිෂොප් ගෙන් වහනවා E2 ඊට අපි කරා නයිට් ගේ මෙතන ඉන්න C2 වල පෝන් කපලා චෙක් කරනවා ක්වීන් ගේ නයිට් එක කපන්න බෑ ක්වීන් ගේ ක්වීන් ඩවුන් වෙනින්දා කින්ට මූ වෙන්න තියෙන එක කොටුවයි කින් මූ වෙනවා F1 වලට ඊට පස්සේ ගන්න රුක් H1 දාලා චෙක් මේට් කරනවා හරි මීට අපතරව අපිට පුළුවන් තව විදියක් මම ඔයගොල්ලන්ට දෙන්න මම ආයෙත් තිබ්බ තැන් වලට බැක් කරන්න හරි මේ අවස්ථාවේදී සුපුරු විදිහටම නයිට් ගෙන් රුක් කපනවා අපි රුක් කපලා චෙක් කරනවා බිෂොප් ගෙන් කවර් කරනවා ඊට පස්සේ E4 ගාපලා චෙක් කරනවා ඊට පස්සේ බිෂොප් ගෙන් වහනවා ඊට පස්සේ අපි අදිනවා තව අවස්ථාවක් අපිට පුළුවන් බිෂොප් C5 මූ කරන්න. එතකොට ගොඩක් කලකට වයිට් ටීම් එකේ නයිට් C3 දාලා අපි ක්වීන් ඇටැක් කරනවා. අපි එතකොට කරන්නේ නයිට් F3 දාලා චෙක් කරනවා. චෙක් කරාට පස්සේ යන්න පුළුවන් කින්ට F1 කොටුවට විතරයි. ඊට පස්සේ ක්වීන් H4 දාලා මෙතන චෙක් මේට් එකක් වෙන්න අපි චෙක් මේට් එකට වග බලා ගන්නවා. ඒ කියන්නේ අපි ඊළඟ මූව එකේදී F2 ඇත්තොත් කැපුවොත් චෙක් මේට් වෙනවා. ඊට පස්සේ ඒක වලක්ව ගන්න කින් මූ කරන්න තියෙන්නේ
G2 ඊට පස්සේ අපි මෙතන රුක් අප් ක්වීන් ගෙන් F2 කපලා චෙක් කරනවා කින් මූව් වෙනවා H1 වලට ඊට පස්සේ H2 දාලා චෙක් මේක් කරනවා හරි මම මෙතන ඉතින් යාළුවෝ අවබෝධයක් ගන්න නැති කියලා මේ චෙස් ට්‍රැප් එක ගැන ඉතාලම ලේසින් අපිට සුදු ටීම් එක පරාජය කරන්න පුළුවන් මේ අවස්ථා තුනෙන් සුදු ටීම් එක අදින අවස්ථා අනුව අපිට මේ දේ වෙනස් වෙනවා මොනවද දැනගන්න තියෙනවද පහලින් කමෙන්ට් කරන්න ඉතින් අපි තවත් දවසක තවත් වීඩියෝකින් හම්බුමු thank you